දෙදස් පහලේ වරමක් අරගත්තේ මේ රටේ විවිධ ජනකොටස් එක්සත් කරන්න හැම එක්කෙනම් පිළිගන්න ශ්‍රී ලංකේ අනන්‍යතාවයක් ඒ මතම පදනම් කරගෙන ඉදිරියට යන්න. අපි මේ ආණ්ඩුව හැදුවෙන් පස්සේ නිදහස් දිනේ අපි කිව්වා ජාතික ගීය සිංහලෙන් පමණක් නෙමෙයි දෙමළෙන්ුත් කියන්න පුළුවන් කියලා. සමහරු කිව්වා මේ රට පාවල්ලා දෙනවා මේක හරියට හැසිරුනේ කොටින්ට මේ රට බාර දුන්නා වගේ. ඒත් මම දන්නවා DSN නැක ඇමතිතුමා මේ ජාතික ගීය සිංහලෙන් අරගත්තාම කිව්වා මේක දෙමළෙන්ුත් පරිවර්තනය කරන්න කියලා. අන්තිමට මොකද කිව්වේ සිංහලෙන් කිව්වත් දෙමළෙන් කිව්වත් එකයි නේ කියන්නේ. එකමවකගේ දරුවෝ කියලා සිංහලෙන් හරි දෙමළෙන් කිව්වම අන්තිමට අපේ ශ්‍රී ලංකේ අනන්‍යතාවය ඒ වගේම ශක්තිමත් වෙනවා. අපි තවත් පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුව තමයි එකක් දේශපාලන විසඳුමක් ලබා ගන්න. අපි බොහෝ දුරට මේක ව්‍යවස්ථා සම්පාදක සභාවේදී සාකච්ඡා කළා තියෙනවා. අපි එතනින් ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම අපි එකඟ වුණා විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්න. අපි එතෙන්ටත් කැප වෙලා තියෙනවා. පක්ෂයක් හැටියට විධායක ජනාධිපතිකම ඇති කරා. මම එතන හිටපු එක සමාජිකයෙක්. අපි 2015 පොදු සම්දානයකට පැමිණියේ විධායක ජනාධිපතිකම අහෝසි කරන්න. ඒත් පාර්ලිමේන්තුවේ 3/2ක්වත් නැමේ බහුතරයක් නැහැ. අපි ආණ්ඩුව ගෙනිච්චා. ඒ 3/2 ලබා ගැනීම අසාර්ථක වුණා. අපි ඒ කාර්යයත් අමතක කරන එක හොඳ නැහැ. අපි මතක තියාගන්න ඕනේ අපි විධායක ජනාධිපතිකම ඊළඟ කාලය තුලදී අහෝසි කරන්න පුළුවන් තරම් විගහට ඒ වැඩ කටයුත්තේ අපි යෙදෙන්න ඕනේ. අපි දේශපාලන වශයෙන් කරපු ප්‍රකාශ 2014 2015 ඒකෙන් කොටසක් සාර්ථක වෙලා තියෙනවා. ඉතිරි කොටස ගෙනියන්න සියලු දෙනාම ආපහු වරමක් ඉල්ලනවා කියලා කියන්න කැමතියි.